සුබදවසක් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ හැමදෙනාම මගේ YouTube channel එකට. ඉතින් සුපුරුදු විදිහට අදත් ගෙනහැලා තියෙනවා RC unbox එකක් සහ review එකක්. I think drone එකක් තමයි අද අපි review කරන්නේ. ටිකක් විශේෂ drone එකක්. මේක mini drone එකක්. ගොඩක් mini. මෙන්න මේක තමයි අද review කරන drone එක. Wltoys Q343A කියන drone එක තමයි මේක camera drone එක. මේක තමයි අපි අද review කරන්නේ. I think වැඩි විස්තර නැතුව අපි යන් box එකේ වගතුක විශේෂාංගයට. ඉතින් මේ විදිහට තමයි අපිට මෙයාගේ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන box එකේ ඉස්සරහ පැත්ත අපේ drone එකේ ලස්සන photo එකක්. ඒ වගේම Q343A කියලා මෙයාගේ model number එක. මෙතන Wltoys logo එක. XK Toys කියලා තමයි මෙයා එන්නේ. ඉතින් මම මගේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ XK Toys කියන එකත් කලින් වීඩියෝ එකේ කිව්වේ Park 10 Toys කියන එක RC plane එකේදී. ඉතින් මෙයාගේ මේ XK Toys එකේදී මේකත් Wltoys ලගේම කම්පැනි එකක් තමයි. මේ logo එක එකමයි තියෙන්නේ. ඊට පස්සේ 14 plus කියලා වයස අවුරුදු 14 න් ඉහළයට තමයි මේක recommend කරන්නේ. මේ පැත්තට ගියොත් එහෙනම් මෙයාගේ තියෙන options ටිකක් තියෙනවා. Height එක set කරන්න පුළුවන්. HD camera එකක් තියෙනවා 2.4 GHz. Mobile එකෙන් control කරන්න පුළුවන්. 6 axis guide එකක් තියෙනවා. First person view. ඊට පස්සේ මේ පැත්තේ තව විස්තර ටිකක් තියෙනවා. ඉතින් මෙතන barcodes ටිකක් තියෙනවා. අපිට මෙයාව phone එකට connect කරගන්න පුළුවන් barcode ටික තමයි මේ තියෙන්නේ. App එක හරහා box එකේ මේ පැත්ත මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ remote controller එකේ photo එකක් තියෙනවා. යටි පැත්ත මේ විදිහට තියෙනවා. අපිට ලැබිලා තියෙන්නේ gold වගේ color එකක් තමයි. හරි. ওই ටික තමයි box එක ගැන කියන්න තියෙන. අපි දැන් මෙයාව unbox කරගමු. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ box එක ඇතුලේ අපේ mini drone එක අසුරලා තියෙන්නේ. ඉතින් ගොඩක් පුංචි. ඔයගලන්ට පේනවා ඉතින් මගේ අතත් එක්ක කොච්චර පුංචිද කියලා. මම දැන් මෙයාව එළියට ගන්නවා. මේ විදිහට තියෙනවා අපේ transmitter එක බලා ගන්න පුළුවන් අපිට. මම ඒක දැන්ට පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඕන manual එක, charging cable එක, screwdriver එකක් සහ වැඩිපුර propellers හම්බෙලා තියෙනවා අපිට. මම ඒකත් පැත්තකින් තියාගන්න. අපි දැන් මෙයා box එකෙන් එළියට ගමු. Feel the blood creeping up from the heathens. Got will, got fight, got pride, got reason. If they wanna go eat, then you know I'm gonna feed them. If you're coming for me, hope you're ready for a demon. I got eyes in the back of my head, I'm seeing. Take me for granted and you know I'm leaving. I'ma take what's mine with the webs I'm weaving. I could take this crowd from seeing to believing. Got a taste for blood and my tongue keeps bleeding. From the words I spit, so sharp, so freezing. So cold, behold, frostbite. They feeling I could tear you apart or I could go heal them. Don't believe in faith, don't believe in ceilings. I just need a taste and my mind starts peeling. I don't pace myself, I grind on kneeling. Got lust for change, I just love the feeling. I ain't gonna give up. Got too little time, I'ma live up. Head down, push forward through the tough times. Cause anything worth doing is a tough climb. මේ පැත්ත ජොයිස්ටික් එක ඔයගලන්ට පේන ඇති සාමාන්‍ය drones වල තියෙන මේ පැත්ත ෆ්‍රී තියෙන්නේ. මේ තියෙන සාමාන්‍ය drone එකක රිමෝට් එකක්. මේකේ ඔයගලන්ට පේනවා මේ පැත්ත මෙහෙම මේකට කියන්නේ spring loaded කියලා. මෙන්න මේ පහසුකමට. ඉතින් මේක spring loaded නෙමෙයි. මේක ඕන තැන අපිට තියන්න පුළුවන් මේ විදිහට. නමුත් මේකේ මේ පැත්ත මේ විදිහටම මේ පැත්ත වගේම spring loaded තියෙන්නේ මේ පැත්ත. ඒ කියන්නේ මේ අපි කොහට කළත් මෙයා මැඩට ඇවිල්ලා නැතර වෙනවා. ඉතින් මේ drone එකක remote එකේ මේ function එක තියෙනවා කියන්නේ එයාගේ අනිවාර්යයෙන්ම attitude hold කියන පහසුකම තියෙනවා. Attitude hold පහසුකම කියන්නේ එකෙන් අපේ ආයාසයකින් තොරව, ඒ කියන්නේ අපි drone එක control කරන්නේ නැතුව drone එක විසින්ම යාට එක උස මට්ටමක තියා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි ඒ උස මට්ටමට තිබ්බට පස්සේ එයාගේ උස වෙනස් වෙන්නේ නැහැ. එයාම ඔටෝ ඒ උස මට්ටමේ තියාගෙන ඉන්නවා. මම ඒක video එකේදී ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් මේ box එකේ වගතුක කියනකොටත් මේකේ මෙන්න මෙතන ඕගොල්ලන්ට ඕගොල්ලෝ දකින්න ඇති barometer set height කියලා තියෙනවා. ඉතින් ඒක තමයි ඒ කියලා තියෙන්නේ. ඉතින් මේ mini drones නෙමෙයි ඕනම drone එකක් toy grade drone එකක් ඕගොල්ලෝ ගන්න ගියහම බලන්න remote එකේ මේ function එක තියෙනවා කියන්නේ ඒක හසුරවන්න ගොඩක් ලේසියි. නැත්තම් සාමාන්‍ය drone එකක නම් අපිට එයාගේ උස මට්ටමත් පාලනය කරන්න වෙනවා නිතරම මේ පැත්තේ joystick එක මෙහෙම කර කර උස මට්ටම නිතරම පාලනය කරන්න ඕනේ. drone එකට එයා විසින්ම උස මට්ටමක ඉන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් මේක හොඳ function එකක්. අපි දැන් මෙයාට batteries දාගමු.
මේ විදිහට තමයි තිය ඔන් කළාම බලන්න පුළුවන් ඊට පස්සේ මේකෙත් මට මතක නැහැ මේ බටන්ස් දෙකෙන් එකක මම එක පදිනකොට පෙන්වන්න එකක පුළුවන් 360 ෆ්ලිප් එක ගහන්න ඒ කියන්නේ මෙහෙම තියෙන ඩ්‍රෝන් එක මෙහෙම අනිත් පැත්තට කරණමක් ගහන්න පුළුවන් අනිත් එකේ තියෙන ඩුවල් රේට් පහසුකමක් ඒ කියන්නේ සරලව කිව්වොත් ගියර් එක වගේ මම හැම වීඩියෝ එකම කියනවා ඩුවල් රේට් කියන්නේ ගියර් දෙකක් වගේ එකක් මේව කළාම ඩ්‍රෝන් එකේ ඇන්ගල්ස් වැඩි වෙනවා එකක මෙහෙම පොඩ්ඩයි ඇන්ගල් වෙන්නේ අනිත් එකේ මෙහෙම ගොඩක් ඇන්ගල් වෙලා යන විදිහට තියෙනවා ඊට පස්සේ මේවා ට්‍රිම් බටන්ස් මේ තියෙන්නේ ඩ්‍රෝන් එක දෙපැත්තට ට්‍රිම් කරන එක එක පැත්තකට යනවා නම් එහෙම මේ ඔබලා අපිට පුළුවන් ඒ පැත්තේ ප්‍රොපලර්ස් වල පවර් එක වැඩි කරලා ඩ්‍රෝන් එක බැලන්ස් එකේ තියාගන්න ඊට පස්සේ මේක ඉස්සරහට පස්සට ට්‍රිම් කරන එක ඩ්‍රෝන් එක ඉස්සරහට පස්සට එහෙම යනවා නම් එක තැන තියෙන්නේ නැතුව මේ දෙක ඔබලා පුළුවන් ඩ්‍රෝන් එක ඒ විදිහට සෙටින්ග්ස් ටික හදාගෙන එක මට්ටමක ඒ කියන්නේ කන්ට්‍රෝල් එකේ තියෙන විදිහට හදාගන්න පුළුවන් හරි ඉතින් ඒ විදිහට තමයි ඩ්‍රෝන් එකේ ඒ විස්තර ටික වෙන්නේ අපිට තියෙන දැන් මේව පැදලා බලන්න ඉතින් මම මුලින්ම කැමරා එක කනෙක්ට් කරන්න කලින් මේව නිකන් පොඩ්ඩක් පැදලා පෙන්නන්නම් ඊට පස්සේ අපි කැමරා එක කනෙක්ට් කරලා බලමු මම ඩ්‍රෝන් එක මුලින්ම ස්විච් ඔන් කරගත්තා ට්‍රාන්ස්මීටර් එකත් ඔන් කරගන්න හරි දැන් ට්‍රාන්ස්මීටර් එක සහ ඩ්‍රෝන් එක බයින්ඩ් වෙලා තියෙනවා එහෙම නැත්නම් කනෙක්ට් වෙලා තියෙන්නේ ඉතින් මේක උඩ යවන්න තියෙන්නේ මේ පැත්තේ ජොයිස්ටික් එක සහ මේ පැත්තේ ජොයිස්ටික් එක මේක මේ පැත්තේ වම් පැත්තේ යට කෙරවලට අදින්න ඕනේ දකුණු පැත්තේක දකුණු පැත්තේ යට කෙරවලට අදින්න ඕනේ එහෙම වුණාම තමයි මෙයාගේ ප්‍රොපලර්ස් ටික ඔන් වෙන්නේ ඕගලන්ට පුළුවන් දැන් බලා ගන්න මොන දැන් ප්‍රොපලර්ස් ටික ඔන් වෙලා තියෙන්නේ මම දැන් මෙයා ටේක් ඔෆ් කරගන්න ඔයගලන්ට පේනවා මම මෙයාව තනි අතින් තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඇත්තටම හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙයාව. පොඩක් ටේක් ඔෆ් කරගද්දි පොඩි අමාරු ගතියක් තියෙනවා. පැත්තට යන එහෙම ගතියක් තියෙනවා. ටේක් ඔෆ් කරගත්තට පස්සේ නම් ලොකු අමාරුවක් නැහැ කන්ට්‍රෝල් කරන්න. ඉතින් ඇටිටියුඩ් හෝල් කියන ෆන්ක්ෂන් එක හන්ද තමයි මෙයාට මේ එක උස මට්ටමක තියාගන්න පුළුවන් නමුත් GPS තියෙන ප්‍රොෆෙෂනල් ඩ්‍රෝන් එකක් තරම් මෙයාට එහෙම තියාගන්න පුළුවන් හැකියාව නැහැ අපි දැන් මෙයා පොඩ්ඩක් එළිය
හරි ඉතින් ඒ විදිහට තමයි මේ Wltoys Q343A කියන drone එකේ විස්තර ටික වෙන්නේ. ආ ඉතින් ඊට පස්සේ මෙයාගේ මිල ගණන් විස්තර කිව්වොත් එහෙනම් මෙයා සාමාන්‍යයෙන් රුපියල් 5000ත් 8000ත් අතර වගේ මුදලකට සමහර විට 10000ක් වෙන්නත් පුළුවන්. දල වශයෙන් 5000ත් 8000ත් අතර වගේ මුදලකට ඔයගලන්ට මෙයා මිල දී ගන්න පුළුවන්. ඔන්ලයින් සයිට්ස් වලින් තමයි මිල දී ගන්න පුළුවන් වෙන්නේ. eBay, Daraz, AliExpress ඒ වගේ සයිට්ස් වලින් තමයි. ආයිත් ඒ වගේම මේ වගේ තවත් RC videos ගොඩක් මම මගේ channel එකේ දාලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඒවත් ගිහිල්ලා බලන්න. ආයිත් ඒ වගේ මේ video එක හොඳනම් video එකට like කරන්න. ඒ වගේම ඔයගලන්ගේ අදහස පහලින් අනිවාර්යයෙන්ම comment එකකුත් දාන්න. ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ මාව තාම subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක press කරලා මාව subscribe කරන්න කියලා තිල්ලනවා. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා මන් දාන මේ වගේ videos ඔයගලන්ට එවලෙම ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේ RC ගැන තවත් video එකකින් ඉස්සරහට හමු වෙමු. සුබ දවසක්.